ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට් සඳහා අවශ්‍ය පව ලබාදීමට 18650 බැටරිස් එහෙමත් නැත්නම් ලිතියම් මයින් බැටරිස් බහුලවම භාවිතා කරනවා. ලිතියම් සෙල්ස් චාර්ජ් කිරීමට අවශ්‍ය කොන්ස්ටන්ට් කරන්ට් සහ කොන්ස්ටන්ට් වෝල්ටේජ් ලබාදීම සඳහා විවිධ චාර්ජින් මොඩියුල්ස් භාවිතා කරන අතරම සෙල් එකක් හෝ සෙල් දෙකක් පමණ පැරල් ආකාරයෙන් චාර්ජ් කිරීම සඳහා බොහෝ දෙනා TP4056 මොඩියුල්ස් භාවිතා කරනවා. නමුත් TP4056 මොඩියුල් එකක් භාවිතා කිරීමේදී ඇම්පියර් එකක උපරිම චාර්ජින් කරන්ට් ලිමිට් එකකට සීමා වීමට සිදු වෙනවා. ෆාස්ට් චාර්ජින් හෝ ඇම්පියර් 3ක චාර්ජින් කරන්ට් එකක් අවශ්‍ය වෙන අවස්ථාවක IP2312IC එක භාවිතා කරන චාර්ජින් මොඩියුල්ස් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඇම්පියර් 3ක චාර්ජින් කරන්ට් එකක් ලබා දීමට හැකි IP2312 චාර්ජින් මොඩියුල් එක ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. IP2312 මොඩියුල් එකක් $750 $1 අතර මිලකට AliExpress එකෙන් හෝ ලෝකල් මාකට් එකකින් පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. දිගින් මිලිමීටර් 36.9ක් පළලින් මිලිමීටර් 14.8ක් බරින් ග්‍රෑම් 2.8කුත් වෙන මේ මොඩියුල් එකට IP2312IC එකක්, කැපැසිටර් කීපයක්, රෙසිස්ටර් කීපයක්, LED ඉන්ඩිකේටර්ස් දෙකක්, ඉන්ඩක්ටර් එකක් හා USB-C චාර්ජින් පෝට් එකක් මූලිකවම අන්තර්ගත වෙනවා. මීට අමතරව ඉන්පුට් හා බැටරි වයර්ස් සෝල්ඩ කර ගැනීම සඳහා සෝල්ඩ පෑඩ්ස් 4ක් හා චාර්ජින් කට් ඔෆ් වෝල්ටේජ් සෙටප් කර ගැනීම සඳහා ජම්ප පෑඩ්ස් 2ක් මොඩියුල් එකට ඇතුළත් වෙනවා. මොඩියුල් එක සඳහා භාවිතා කර තිබෙන IP2312IC එක සිංගල් සෙල් ලිතියම් බැටරි සින්ක්‍රොනස් ස්විච් ස්ටෙප් ඩවුන් චාර්ජින් IC එකක් වන අතර IC එකට සින්ක්‍රොනස් ස්විච් බක් චාර්ජින් වෝල්ට් 3.7ක හා ඇම්පියර් 2කදී 94%ක චාර්ජින් එෆිෂන්සි එකක්, උපරිම ඇම්පියර් 3ක චාර්ජින් කරන්ට් එකක්, ඔටෝමැටිකලි ඇජස්ට් ඉන්පුට් කරන්ට් එකක්, වෝල්ට් 4.2, වෝල්ට් 4.3, වෝල්ට් 4.35 හා වෝල්ට් 4.4 බැටරි සපෝටින්, NTC ටෙම්පරචර් ප්‍රොටෙක්ෂන්, චාර්ජින් ස්ටේටස් ඉන්ඩිකේටර්, බිල්ඩින් පවර් MOS, කිලෝහර්ට්ස් 750ක ස්විචින් ෆ්‍රීකුවෙන්සි, ඕවර්වෝල්ටේජ් සහ අන්ඩර්වෝල්ටේජ් ප්‍රොටෙක්ෂන්, ටෙම්පරචර් ප්‍රොටෙක්ෂන් හා චාර්ජින් ඕවර්ටයිම් ප්‍රොටෙක්ෂන් යන ෆීචර්ස් අන්තර්ගත වෙනවා. ඒ වගේම IC එක සමග එක්ස්ටර්නල් රෙසිස්ටර් එකක් භාවිතා කිරීම මගින් චාර්ජින් කරන්ට් එක සෙටප් කර ගැනීමටත් හැකියාව තිබෙනවා. චාර්ජින් මොඩියුල් එකට අදාළ ඩේටා ෂීට් එකට අනුව ඉන්පුට් වෝල්ටේජ් එක වශයෙන් වෝල්ට් 4.5ක සිට වෝල්ට් 5.5ක් දක්වා වෝල්ටේජ් එකකුත්, කට් ඔෆ් වෝල්ටේජ් එක වශයෙන් වෝල්ට් 4.2ක් හා වෝල්ට් 4.35 යන වෝල්ටේජ් ලිමිට් සෙටප් කර ගැනීමට හැකියාව තිබෙනවා. ලිතියම් අයන් බැටරි චාර්ජ් කිරීම සඳහා වෝල්ට් 4.2ත්, හයි වෝල්ටේජ් ලිතියම් පොලිමර් බැටරි චාර්ජ් කර ගැනීම සඳහා වෝල්ට් 4.35ත් කට් ඔෆ් වෝල්ටේජ් වශයෙන් භාවිතා කළ යුතුයි. මොඩියුල් එකේ චාර්ජින් පෝට් එකට ආසන්නයේ තිබෙන ජම්ප පෑඩ්ස් මගින් කට් ඔෆ් වෝල්ටේජස් සෙටප් කර ගැනීමට හැකියාව තිබෙන අතර ජම්ප පෑඩ් ෂෝට් කිරීම මගින් වෝල්ට් 4.35ක කට් ඔෆ් වෝල්ටේජ් එකක්ද, ජම්ප පෑඩ් ෂෝට් නොකිරීම මගින් වෝල්ට් 4.2ක කට් ඔෆ් වෝල්ටේජ් එකක්ද සෙටප් කරගන්න පුළුවන්. ඒ වගේම උපරිම ඇම්පියර් 3ක් දක්වා චාර්ජින් කරන්ට් එකක් ලබා ගැනීමට හා අවශ්‍ය නම් ඉන්ඩක්ටර් එක ආසන්නයේ ඇති රෙසිස්ටර් එකේ වැලියු එක වෙනස් කිරීම මගින් ඇම්පියර් 3කට වඩා අඩු චාර්ජින් කරන්ට් එකක් සෙටප් කර ගැනීමටත් හැකියාව තිබෙනවා. රෙසිස්ටර් එක ඉවත් කිරීම මගින් ඇම්පියර් 2ක චාර්ජින් කරන්ට් එකකුත්, 135K රෙසිස්ටර් එකක් සෝල්ඩ කර ගැනීම මගින් ඇම්පියර් 1ක චාර්ජින් කරන්ට් එකකුත් ලබාගත හැකි ආකාරයට මොඩියුල් එක සෙටප් කරගන්න පුළුවන්. LED ඉන්ඩිකේටර්ස් මගින් චාර්ජින් ස්ටේටස් බලාගත හැකි අතරම බැටරි චාර්ජින් අවස්ථාවේදී රෙඩ් LED එකත්, බැටරි ෆුල් චාර්ජ් අවස්ථාවේදී බ්ලූ LED එකත් ලයිට් අප් වීම සිදු වෙනවා. මොඩියුල් එක මිලදී ගැනීමේදී ඩිෆෝල්ට් චාර්ජින් කරන්ට් එක වශයෙන් ඇම්පියර් 3කුත්, කට් ඔෆ් වෝල්ටේජ් එක වශයෙන් වෝල්ට් 4.2කුත් ලබාගත හැකි ආකාරයට මොඩියුල් එක සෙටප් කර තිබෙනවා.
චාර්ජ් කිරීමට අවශ්‍ය බැටරි වර්ගය හා පැරලල් ආකාරයට සම්බන්ධ කරන බැටරි ප්‍රමාණය අනුව ඔයාලට පුළුවන් චාර්ජින් කරන්ට් එක සහ කට් ඔෆ් වෝල්ටේජ් ලිමිට් සෙටප් කරගන්න. IP2312 චාර්ජින් මොඩියුල් එක සමග කිසිදු ආකාරයක ඉන්ටිග්‍රේටඩ් බැටරි ප්‍රොටෙක්ෂන් ෆීචර් එකක් අන්තර්ගත නොවන නිසා මොඩියුල් එක භාවිතා කරනවා නම් යොදා ගන්න බැටරිය සමග අනිවාර්යයෙන්ම BMS භාවිතා කළ යුතුයි. උපරිම ඇම්පියර් 3ක චාර්ජින් කරන්ට් එකක් ලබා ගත හැකි නිසා පැරලල් ආකාරයට 18650 සෙල්ස් 6ක් ගැටලුවකින් තොරව IP2312 මොඩියුල් එකක් මගින් චාර්ජ් කර ගැනීමට හැකියාව තිබෙනවා. භාවිතා කරන බැටරි වලට අදාළව කට් ඔෆ් වෝල්ටේජස් හා චාර්ජින් කරන්ට් සෙටප් කර ගැනීමෙන් පසුව බැටරි පොසිටිව් සහ නෙගටිව් ලීඩ්ස් නිවැරදිව මොඩියුල් එකට සම්බන්ධ කරගත යුතුයි. ඉන්පුට් වෝල්ටේජ් සඳහා USB-C කේබල් එක හෝ අවශ්‍ය නම් ඉන්පුට් ලීඩ්ස් වලටත් වයර් සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබෙනවා. මොඩියුල් එක සමග රිවර්ස් වෝල්ටේජ් ප්‍රොටෙක්ෂන් නොමැති නිසා බැටරිස් හා චාර්ජින් කනෙක්ෂන් සම්බන්ධ කිරීමේදී පොසිටිව් සහ නෙගටිව් ලීඩ්ස් නිවැරදිව සම්බන්ධ කර ගැනීමටත් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. මේ ආකාරයට බැටරිස් සඳහා BMS යොදා ගනිමින් නිවැරදිව මොඩියුල් එකට සම්බන්ධ කර ගැනීමෙන් පසුව ඔයාලට පුළුවන් සාර්ථකව ලිතියම් අයන් හෝ ලිතියම් පොලිමර් බැටරිස් චාර්ජ් කරගන්න. චාර්ජින් මොඩියුල් එක මගින් බැටරි වෝල්ටේජ් එකට අදාළව ස්ටෙප්ස් කීපයකට චාර්ජින් ප්‍රොසෙස් එක සිදු කරන අතර පැරලල් ආකාරයට බැටරිස් 6ක් චාර්ජ් වෙන අවස්ථාවක චාර්ජින් IC එක සෙල්සියස් අංශක 50කට ආසන්න උෂ්ණත්වයකට හීට් වීම සිදු වෙනවා. අවශ්‍ය නම් IC එකට අදාළ NTC පින් එක භාවිතා කරමින් පහසුවෙන්ම මොඩියුල් එකට තර්මල් සෙන්සර් එකක් සම්බන්ධ කර ගැනීමටත් හැකියාව තිබෙනවා. IP2312 චාර්ජින් මොඩියුල් එක මගින් ලිතියම් අයන් හෝ ලිතියම් පොලිමර් බැටරිස් චාර්ජ් කර හැකිවීම හා වැඩි ඇම්පියර් ප්‍රමාණයක චාර්ජින් කරන්ට් එකක් ලැබෙන නිසා එකවර වැඩි සෙල් ප්‍රමාණයක් පැරලල් ආකාරයට චාර්ජ් කර ගැනීමට හැකියාව ලැබෙන අතරම මොඩියුල් එක සමග ඉන්ටිග්‍රේටඩ් බැටරි ප්‍රොටෙක්ෂන් ෆීචර්ස් නොමැති නිසා අනිවාර්යයෙන්ම භාවිතා කරන බැටරි සමග BMS භාවිතා කිරීමට විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වැඩි කැපෑසිටි වල බැටරිස් චාර්ජ් කරන අවස්ථාවක IP2312 IC එක හීට් වීම සිදුවන නිසා එවැනි අවස්ථාවන් වලදී මොඩියුල් එක සමග කුඩා හීට් සිංක් එකක් භාවිතා කළ හැකි නම් මොඩියුල් එකේ දීර්ඝකාලීන පැවැත්ම සඳහා එයත් විශේෂයෙන්ම වැදගත් වෙනවා. IP2312 චාර්ජින් මොඩියුල් එක මූලිකවම IP2312 IC එක මගින් ක්‍රියාත්මක වන අතර IC එක ඩැමේජ් වූ අවස්ථාවක IC එක රීප්ලේස් කර ගැනීම මගින් නැවතත් මොඩියුල් එක සාර්ථකව භාවිතා කරන්න පුළුවන්. ඉතින් අවශ්‍යතාවයන්ට අනුව IP2312 චාර්ජින් මොඩියුල් එක ඔයාලගේ ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට්ස් වලට භාවිතා කරන්න. මොඩියුල් එක ගැන තවත් ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඉදිරිපත් කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් හමුවෙමු.